නැද අපේ 8 වෙනි දවසේ අපි ආවා පොඩි ලුකවුට් එකකට මවුන්ට් කූටා කියන ලුකවුට් එකකට. ඉතින් මෙතනද බ්‍රිස්බේන් නගරය ඔක්කොම පේනවා. වනම් පේන්න නම් ඈතම බ්‍රිස්බේන් නගරය. හැබැයි මේ තියෙන සිටි එක මෙතන හැබැයි. සරම ලොකු නෑ මං හිතන්නේ මේ මෙල්බර්න් තරන්න ලොකු නෑ මෙල්බර්න් සිටින තරන්න ලොකු නෑ. අට මෙන්න මේක තමයි බ්‍රිස්බේන් සිටි එකද අපි ඉන්නේ කිලෝමීටර මම හිතන්නේ විනාඩි 20ක විතර දුරින් අපි හිටපු අපාර්ට්මන්ට් එකට එච්චර ලාවක් යන්නේ නැහැ මේ සමිට් එක උඩ තියෙනවා මේ රෙස්ටුරන්ට් එකක් ඒකෙන් ඉතින් ඕගලන්ට ඇවිල්ලා ඔතේ බ්‍රෙක්ෆාස්ට් එහෙම ගන්න අපි දැන් අපි තුන්දෙනා ඕඩර් කරා අපි තුන්දෙනාට ඩෝර 73ට 75ක්ද ගියා මෙතන තියෙනවා මේ දුර බලන ඒවා. එකකින් ඔයාලට ඈත තියෙන බලන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන ගහලා තියෙනවා 1x2 dollar coin කියලා. ඉතින් ඩෝර් දෙකක් දාලා තමයි ඒක යූස් කරන්න පුළුවන්. නැත්නම් යූස් කරන්න බෑ. දැන් අපි ග්ලාස් හවුස් මොකක්ද බලන්න යනවා. මෙතන ඉඳන් මෙතන පැයක් පැයකමාරක් විතර යන්න ඕනේ. පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා කියනවා ඇක්සිඩන්ට් එකක් පාරේ. හැබැයි වාගේක ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ කොච්චර ලාවක්. ඉතින් ඕන් ලාස්ට් විගයක් එතනින් බාගන්න පුළුවන් වෙයි. ගයිස් අන්න අපි ආවා වයිල්ඩ් හෝස් මවුන්ට් ලුකවුට් එකේ පාක් එක ළඟට. දැන් කාර් එක තමයි තියෙන්නේ. මෙතන දැන් හැබැයි මීටර 700ක් පයින් යන්න ඕනේ. මේ වියු පොයින්ට් එකට. මේ දා තියෙන පෙඩෙස්ට්‍රියන් ඇක්සස් ඔන් නීඩ් කියලා ගහලා තියෙනවා. වයිල්ඩ් හෝස් මවුන්ට් ලුකවුට්. ස්ටීප් වෝක් කියලා තියෙනවා. ගිහින් බලමු. ඒක නම් වාහනයක් උතන්න පුළුවන් පාරක් තියෙන්නේ මතක පාර වහලා තියෙන්නේ මෙතන විද්දක් එහෙම දාලා අපි ලාවට දැක්ක අර පැත්තෙන් එනකොට ග්ලාස් හවුස් මවුන්ටන්ස් තියෙනවා ඒ වගේම මේ පැත්තෙන් බ්‍රිස්බේන් සිටි එකත් අපිට ලාවට පුළුවන් කැමරා එකක් නම් පේන එකක් නෑ නෑ අපි මේ ග්ලාස් හවුස් මවුන්ටන් ගැන කිව්වොත් මේ කොහොමද හදලා තියෙන්නේ කියලා මේක මේ වෝල්කනික් රියක්ෂන්ස් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේක හැදලා තියෙන්නේ අවුරුදු මිලියන 25 27 අතර කාලයකට කලින් ආවෙච්ච වෙල්කන වෝල්කනික් රියක්ෂන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේක හැදලා තියෙන්නේ දැන් ඉතින් කාලෙත් එක්ක මේක රෝෂන් වෙලා තමයි මේ කඳු වගේ ඇවිල්ලා තියෙන්නේ සොෆ්ට් සෑන්ඩ් බෙලට් එකක් වගේ තමයි කියලා කිව්වා කියන්නේ ඒකේ සර්ෆස් එක ඉතින් අපිට ඕගලන් ගොඩක් අඳුනගින්න පුළුවන් කෙනෙක් නැහැ මේක උඩට යන්න පුළුවන් එක සමහර මවුන්ටන්ස් වල ඕගලන්ට ඒ ඔප්ෂන් එකක් තියෙනවා කිලිම මවුන්ටන් එක ළඟටම ගිහිල්ලා ඒක නගින්නත් මම දැන් නම් අපිට පේනවා මේ වී පොයින්ට් එක මම පෙන්වන්න මේක පාර්ක් කෙළවරේ වී පොයින්ට් එක තියෙන්නේ ඈතින් ඕගලන්ට පේනවා ඇති මේ පයින්ස් ගස් තමයි මේක දිගටම තියෙන්නේ එකම ජාතිය ගස් වහනතින් මේ අනේ තව කියනවනේ අපි ඊයේ ගිය මොට් නයිලන්ඩ් එක ඒකත් මෙතනට පේනවා අපේ කැමරා එකට මට ගන්න බැරි වෙයි මට ඈත අර මං ඊයේ කිව්වේ අර සෑන්ඩ් ස්ටෝන් එහෙම සෑන්ඩ් ටොබකින් වගේ තියෙනවා කියලා මොට් නයිලන්ඩ් එකේ ඒකත් අපිට මෙතන ඉඳන් පේනවා ඒ ඒරියා එක ඈතින් ගොඩාක් ඈතින් හැබැයි ඉන්න තියෙනවා ග්ලාස් හවුස් මවුන්ටන්ස් තියෙනවා අතන තමයි තියෙන්නේ කීපයක්ම තියෙනවා මෙන්න මේ පාට තමයි අපි ආවේ අද මාර ට්‍රැෆික් එකක් පේනවා ඇති වාහන මූවෙන එන ස්ලෝ හොඳ උලම් පාරක් වදිනවා ඇට්ලිස් මෙතන මෙතන නම් ලස්සනේ නෑ රෙස්ට් එකේ ඉන්න පුළුවන් ටිකක් වෙලා එන්න එක මහන්සිය බහිනකන් ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ අර ඈත අන්න අතර තමයි මෝටල් ඇයිලන්ඩ් අර සෑන්ඩ් අප කිව් එක තියෙන්නේ බ්‍රිස්බේන් කොයි හරි ඇත්ති දැක්ක යනකොට අර තියෙන බ්‍රිස්බේන් අර පැත්තේ බ්‍රිස්බේන් තියෙන ඒ පැත්තේ මේ ඔක්කොම කැලේ තියෙන්නේ මේ පැත්තේ වටේටම කැලේ තියෙන්නේ
මෙතන මේ හරිය සෑහෙන ෆයර් ප්‍රෝන් ඒරියා එකක් ගාලා තිනවා. ආසන් කැන් කිල් අනම්මනම් කියලා. හසර් රිජෙක්ෂන් බර්නින්. ප්‍රොටෙක්ටින් මල්ටිමිලියන් ඩොලර් ඇසෙට්ස් වයිල්ඩ් ෆයර්. එහෙනම් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා අපි ආයෙ බහිනවා. ඊට පස්සේ අපි යනවා බීච් එකක් බලන්න සන්ෂයින් කෝස්ට් එක. පළවෙනි බීච් එකට ආවා. මේක නම මජ්ජිමා බීච් කියලා. ඉතින් පාක් කරේ මේ වාහන දිගටම පාරයින පාක් කරලා තියෙනවා. මේන් පාර බයිසිකල් ට්‍රැක් එකත් මේ පැත්තෙන් තියෙනවා. මේ කැලේ මැදින් තමයි යන්න තියෙන බීච් එකට. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ බීච් එකේ කවුටි එක කියලා. බීච් එක ඇහෙනවා සද්ද වෙනවා. මම පොඩ්ඩක් යන්න ඕනේ. වැඩි දෙයක් විතර වෝක් එකක් මම හිතන්නේ. අපි ගිහින් බලමු එන. අර තියෙන සන්ෂයින් කෝස්ට් සිටි එක. මොකද කෙලවරේ වරණ බලුප්පේ. වන් පේර සෑහෙන සෙනගක් ඉන්නවා මේ බීච් එකේ. බීච් එක දිගටම යනවා. තව ලොකු බීච් එකක් ඉතින් ගොඩාක් සෙනග ඉන්නවා මේකේ. වව්. මේක නියම ඇත්තට සරත් නෑ වගේ වෙන විදියට. ෆෑන් එක දැන් අර ඈත පේන ලයිට් හවුස් එක. එන්නේ ඒකට යන්න තමයි බලන්නේ. ඒකේ මම දැන් මේකත් වඩා හොඳ වෙන view එකක් තියෙයි කියලා අපි හිතනවා. රේටින්ස් හොඳයි Google එකට අනුව. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකට කියලා කොහොමද එතන එක්ස්පීරියන්ස් එකක් කියලා. එතන අපි ආවා මේ මයිතන් සන්ෂයින් කෝස්ට් ඒරියා එකට. මේ නගනවත්තර තියෙනවා පොඩි පොඩි නැව පොඩි පොඩි බෝට්. මේ හරි ගොඩාක් පොඩි පොඩි බෝට් බාත්තල් තියෙනවා. ප්‍රයිවට් ස්පෝර්ට්ස් තමයි ගොඩක් ඒවා. මහරයි කායකන් කරනවා. පැඩල් බෝඩ්ස් එක එක ගයිතන්ස් ගොඩක් තියෙනවා. මේ හරි මේ හරි මම පික්කෙන කෑරිය එකක් මේ ආමෙතන පොඩි බීච් එකක් වයිත් තියෙනවා. කට්ටිය නාල ඇවිල්ලා මෙතන ෂවර් එකක් දාගෙන යනවා. හිතන්නේ ලයිට් හවුස් එකට අපිට මේ පාර දිගේ යන්න පුළුවන් කියලා හිතනවා. අපි ගිහිල්ලා බලමු. මෙතන පාත්‍රය ගන්න පින්න තැන පෙන්වනවා. ඔකේ අපි ඉන්න වෙන මෙතන ලයිට් හවුස් එකෙන් වටේන් ගිහිල්ලා එන්න තියෙන. නැත්තම් මේ හැබැත්තේ යන්න පුළුවන්. මෙතන අපි මේ ෆුල් ට්‍රක් එක කරමු. ගිහිල්ලා බලමු. කොයි වගේද කියලා. මෙන්න මෙතන තියෙනවා මේ තවත් ඒරියා එකක්. මේක නම් ඉස්සර තිබ්බ ඒරියට වඩා ලොකු ඒරියා එකක්. මේ හටියට බීච් බීච් එකට වගේ එලා ඉන්න ෆ්‍රෙස් කරන්න හත්සේම ගහගෙන මම ඉතින් පල්වට හත්ස් එයාගෙන ඉන්න ඩ්‍රයිවර් ස්පෝර්ට්ස් මේ තියෙන්නේ. මේ කොහෙන ස්නෝකලින් කරනවා මෙතන මේ බෝට් එකේ ඉඳන් මේ පැඩල් බෝට්ස් මේ තියෙන්නේ බෝට් එක කොහෙ හම්බනවා. මේ වතුරේ පායි පාවෙන්න පුළුවන් මේ සෙල්ලම් කරලා මේ වගේ එකකින්. ඉතින් අර ඉලෙක්ට්‍රික් පම්පය ෆිස් කරලා එකනේ කුම්බන්නේ. අන්න අපි මම හිතන්නේ ඒ මොකද කෙලවරටම ආවා මොකද වැටෙන තැනට. මේක පෙන්නන්නම් ඒ ගඟ වැටෙන තැන මොකද මෙතන ගඟ වැටෙන්නේ. මේ මොකක් හරි මැෂින් එකක් තියෙනවා. ඒක වතුර පම්ප් කරන සීන් එකක් උත් වෙනවා මෙතන. මෙන්න මෙතෙන් තමයි වැටෙන්නේ. ඉතින් එහා පැත්තේ තව බීච් එකක් තියෙනවා. ඒක මම හිතන්නේ ගොඩක් අය ඉන්නවා ඒ බීච් එකේ ළඟ ළඟ ඉන්නවා. ඒක නම මදුලාබා බීච් කියලා තමයි ඒකට කියලා තියෙන්නේ. මෙතන එකක් ප්‍රසිද්ධ මේ අරුවන් පේන තැන අන්න අර ඈත හරි මෙන්න මේ හරි නම් තැන ගොඩාක් ඉන්නවා ළඟ ළඟ. ඒ හරි රෙස්ටුරන්ට්ස් එහෙම තියෙන පාටයි මට පේන විදිහට. අර පුළුවන් උත් ඒ පැත්තට යන්න. බලන්න මෙන්න මේ තව එනවා කට්ටියක්. ජෙස්කි කට්ටියකුත් එනවා මෙතන තුන්දෙනේ. සමහරවිට ෆ්ලයිට් එකක් දාගෙන යන්නේ මේ ටුවරයක් වෙන්න පුළුවන්. මෙතන මම හිතන්නේ සෑහෙන හැපෙනින් තමයි ගොඩාක් සෙනග ඉන්නවා මේ දවස්වල හොලිඩේස් හින්දා.
කට්ටිය මොකක්ද වෙනදන්නේ මෙතන මේ ස්නෝකලින් කරන ගල්ලාස්සේ බල්ලෝ ඉන්න බල්ලෝ සැලැන් කරන හැ පැත්තේ මුදුන ටික සරපාටයි එක එක ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා වගේ මේ හැදී මේන්ලි මං හිතන්නේ පැඩල් බෝඩින් කයකින් වගේ ඒ අමතරව ජෙට් බෝට් ඇක්ටිවිටීස් තියෙනවා වගේ කැප්පේ ගලවන්නේ හුලම් පාරක් කියලා වෙනන්න මොකද මේ ගල් දාලා ඔක්කොම මේ අකරලා තියෙන්නේ බ්ලොක් කරලා තියෙන්නේ වටේම මොකද තියෙන මෙතන ඉඳා අන්න තියෙනවා මේ ලයිට් හවුස් එක මේ ලයිට් හවුස් එක තරන අපි යන් ට්‍රයි කරන්න වතුර ටැංකියකුත් තියෙනවා ඒක ලොකු මුන්න අපි ආවා මේ වතුර ටැංකිය ළඟට මුන්න පැත්තෙන් පෙන්නන තව බීච් එකක් මේ පැත්තෙන් තියෙනවා ඒකෙත් සිනා ගොඩාක් ඉන්නවා මේ ලයිට් හවුස් එක මේක පිටිපස්සෙන් තියෙන්නේ yang ya lagi White House juga wahala lagi nih deh tuh tenan tenan aja sih wahala lagi mana dulu orang pain ya pasti wahala lagi ini paling wahala sih Wate mage itu dala tiyenne. Entrance එක මෙතන මේ ෆෝටෝ ලන් තියන ඉඳගෙන ලස්සන්ට මොහොත බලාගෙන ඉන්න. ඔවන් පේන දරුවේ වේග. වේග නම් නියමයි. ඔව් වහලා තියෙන හැපැති මට පේනවා මේ ඉබ්බ දාලා වහලා තියෙනවා අපි ඩබල් චෙක් කරලා බලමු වහලද කියලා. මෙතන තියෙන හැපැත්ත ගේට්ටු. ආපු වහලනේ අර වහල පේන තිබ්බ දාලා තියෙන මේකට යන්න බෑ මේ පේන නැති තිබ්බ ඉතින් මේක ඇතුළට යන්න වෙන්නේ නැහැ මේ ඇක්චුලි මේක වැඩ කරන ලයිට් කෝලණක් ඒ හින්දා මම හිතන්නේ ඒක ඇතුළට යන්න දෙන්නේ නැහැ ආයෙත් කාණ්ඩ දැන් නැහැ කුඩට කියලා බාණ්ඩ වෙන්නේ නැහැ. කමක් නැහැ. මෙතනටම ආවානේ. මේ වගේ මාංශයටනේ තියෙන මෙතන වතුර පොන්න ඕන තැනක් වුණා. මේ වතුර කන්ද වෙන්නේ ට්‍රැක් එක බායක් යනකොට මාංශෙන්ද මේ එන අර වතුර බොන තැනක් වුණා මෙතන එකක් දාලා තියෙනවා. ඩ්‍රින්කින් වෝටර් මේ තියෙන්නේ. ඊළඟ නැන්නේ උන්ට එක ඩ්‍රින්කින් වෝටර් අනිවාර්යෙන්. ඔන්න අපි ආවා මල්ලා බීච් එකට එතන දැන් කන්න දෙයක් හොයාගන්න ඕනේ. බට් පාන් තන කපුණ මේ හැපැත්තේ. එතන ෆ්‍රී පාකින් කියලා දාලා තිබ්බා ඉතින්. ඒක හොඳ නැත්නම් මේ හැරි පාකින් හදන්න සෑහෙන අමාරුයි කියලා අපි හිතුවේ. මේ පාන්න වන් පේන සෙනග ඉතර ඉන්නවද කියලා. මේ හැපැත්තේ නැතින් පේන බීච් එකයි මොහොදයි. ඔව් ඉතින් කඩවල් දිගට තියෙනවා. ඉතින් මෙතනින් තනක් හොයාගන්න ඕනේ කන්න. මෙතන තියෙනවා නිකන් ෆුඩ් කෝට් එකේ ඇය කරේ ෆුඩ් එක පීසා පාස්තා ඒක ෂොප් තියෙනවා වගේ මේක මම දැන් බීච් එක ළඟ ඉඳලා බලද්දි පොඩ්ඩක් ප්‍රයිසි ඒරියා එකක් මේ ෆුඩ් කෝට් එක වයිදි පොඩේ ඔක්කොම ප්‍රයිසි ලෝ 20 උඩ වගේ පාස්තා එකෙන් රෝ 25 60ක් විතර වෙන ගාණක් වෙනවා අන්න හොයන්න කියලා අපි මීටර් 600ක් විතර ආවා වෝෆ් එකටම හැබැයි මේ බෝට්ටු ගොඩාක් තියෙනවා වාට වෙනින්න මා ලස්සන ඒරියා එකක් මේක රෙස්ටෝරන්ට් කීප් එකක් තියෙනවා අට ලස්සන ලස්සන හදලා තියෙන ඒරියා කන්න ඉස්සෙල්ල හිටියේ යන පැත්තේ මේ දැන් පැත්තට ඇවිල්ලා තියෙන ගංගා දිගේ බෝට්ටු මේ නවත්තලා තියෙනවා සීෆුඩ් ලන්ච් කෝස් මෙතන මේ ඔයාලන්ට කෝස් එකක් ඕන නම් ඒ හය කන්න පුළුවන් එක එක මෙතන මස් ඔය එක එක ටුවර් යන බෝට්ටු තමයි මෙතන තියෙන්නේ වේල් වන් වේල් වොෂින් ටුවර් යන එකක් මම හිතා මේ ලොකු එක මේ හය කන්න තව කයකින් එහෙම හය කන්න පුළුවන් මෙතන
අපි කාරේ වලට යනවා අය කාරේකට ඒ ෆුඩ් ගැන කිව්වොත් නෑ ඒක නම් නියමයි ඇත්තටම කාලෙන් කව හොඳ කෑමක් මේ අපි මේ කිලෝමීටර් මීටර් 700ක් විතර ඇවිදන් ආවා ඒක හොයාගෙන මම නිකන් හරි දෙන්න වැඩගෙන වගේ ආවේ මාට ඉතින් ඒක වර්ත් රහම රහයි මම නම් ඒක දිග ඔක්කොම දික් කෑවා මේ තියෙන්නේ මේන් බීච් එක අපි හිතේ වහන්න පේනවා අතන ලයිට් හබ්ස් එක තියෙනවා හැබැයි අන්න ඒක එතන තමයි හිතේ දැන් මේ අර මේන් බීච් එකට ආවම පේනවා සෑහන් සෙනගක් තියෙනවා මේක නම් ලයිෆ් ගාඩ්ලක් තියෙනවා අතන ලයිෆ් ගාඩ් හට් එකක් තියෙනවා මේ අහ පාට තියෙන ඇති මේ ලයිෆ් ගාඩ්ල මෙතන තියෙන සෑහන් ලයිෆ් ගාඩ්ල මීටර 55ට වගේ ඉන්නවා ඒ කියන්නේ ගොඩක් අය නාන්නේ මෙතන තමයි අපි ගොඩක් අයිස්ක්‍රීම් ෆ්‍රයි කන්ට් එකේද එතන මේ ජෙලාටු රම්බාගේ ෂොප් එකක් තියෙනවා එතනින් අයිස්ක්‍රීම් ටිකක් ගන්නගෙන හිටියේ ප්‍රශ්න දවසේ අපි යන්න ප්‍රශ්න අඩුයි වාටේ ඒ වගේම මොකද තේ ඉස්කෝම එකක් කාලා ඉන්නේ ක්‍රිෂ්කෝ හදවතු මේකේ ප්‍රයිසස් ගැන කිව්වොත් මේකේ ඒවා සෙලෙක්ට් කරන්න පුළුවන් කෝප්ස් ගන්න නැත්තම් කප් එකද කියලා ට්‍රිපල් ස්කූප් නම් 8යි 9ක් වෙනවා ඩබල් ස්කූප් ගන්නවා 8යි 20යි සිංගල් ස්කූප් නම් හයි නැත්තම් කේස් ස්කෝර් එකක් නේ ආ ඩෝස් තරපල් දෙක රාජ්‍ය දෙන්න එන්න මේ වගේ ප්‍රමාණ නැත්තම් හම්බෙන්නේ ඩෝර් පහ ගෙවම සාල් බල රයි රයි හැබැයි ඔල්රෙඩි දිය වෙනා වගේ නස්ස හින්ද අර වැතනේ ආයි මොකද රයි නේ අපි ආවා මේ නම්බුල් මොටෙල් නම්බුල් හයිස් මොටෙල් එකට ඊට අපිට හම්බේ නම 20යි 21යි රෝස් දෙකක් මේ උඩ තට්ටුවේ තමයි අපි ඉන්නේ පල්ලෙහා කාර් එක තියෙන එතන පාපස් ඔක්කොම පල්ලෙහා මේක මොටෙල් එකක් ඉතින් මේකේ ඇඳයි වොෂ්රූම් විතරයි එහෙනම් නෑ මයික්‍රෝවේව් තියෙනවා ෆ්‍රිජ් එකකුත් පොඩි ෆ්‍රිජ් එකකුත් තියෙනවා ඔව් නැත්පත් අපේ නැති මේ පොඩි පා ෆ්‍රිජ් එකක් තියෙනවා ते बैग उत्ती है ना बैड बाथरूम में बोलो बाथरूम में रात बैड शॉवर का तेल अरे दांग दिन पूरा डाक्रेस करने नॉन फटने दांग दांग में बोलो बे बाथरूम निदाय कर मैं हर एक दिन देखी रेट काला ये तो दे आए नौ से पत्थर यानी तो मैं बोला प्रत्येक ने अब ये ना हेटे वीडियो ही हमें